துளி கொட்டாய் அசுத்த மகி மத்தமாய் வெல்ம வசாய் ஏவுனத்து புத்தி மரசாய் இனிமுத்துவ மகே கரகண்ட அனிவாரேன் உய் விசிரிச்ச பாவுல ஆப்போ எகுது கராண்டு லோக்கம் எக்க போலையாக நம் தாம் இரவட்டே කියලා තියෙන අම්මයි තාත්තයි රණ්ඩු වෙලා තාත්තා නිල් නේතු අරන් ගියා කියලා. එහෙම රණ්ඩු කරා කියලා ওই විදිහට පවුල දාලා වෙන රටකට යනවද? විකාර බඹරුන්ට මල් පිපෙන කාලේ වැරද්ද දැක්කේම නෑ. ट्रेंडिंग वीडियो ओक्कोम डेटा कैपेने नेतु मोबाइल एकें बलन्न अदम व्यू ऐप एक डाउनलोड कर गन्न नवलक्स विटामिन ई समगेन सांदरमेन दितुलन मोहनाक मरने में ने बढ़ने ने द हरी बढ़ दें कोल लेके दिखता रहने बांस करा नेगियन उबो मुकड़ दांस करे मंगांस करे मटब बुर्गियन ड बहने बा हाँ हो बला काट वाद बुर्गियन नत दे मटब बुर्गियन नत बहरे यार टू वितरा पुरवा मटब बुर्गियन ना ये मनी ने बम माया बुरुवट रंडू पट लगा ने तू हिट अपांग को हाँ या कोई सिल्ला कतागल लाभा मुकाद सिद्ध होने गया है मट की हुए नेत्ते आई कल्पना आई आवे वो ये हमदे महापा एक का कोल लेक के विषदान ने तीन प्रश्न प्रश्न वैलक पे ना करने का दिग्गज सन्ने पाबा हाँ ते मामा तमा में प्रश्न दिग्गज सी हुआ ते मामा तमा में हमदे ऐट में मूल हाँ ते वो हमने किया नहीं एक कतागल लागन हाँ ओवा सिनी किया ना दे ने ऐ कॉल सांस कराने ते मंग कोचर कॉल्स करता था मुखाद्दे दे विलाती है नहीं मुखाद्दे विलाती है नहीं मुखाद्दे विलाती है नहीं कि लहानों ने मामा यो आगे ऐ मुखाद्दे विलाती है नहीं क्या नुको दे माँ माता कुने कल्पना ला गिये पुनी सावे नहीं थी नहीं हाँ कल्पना ला नतुह ऊँटे का खादे दागन मुकुलू कर कर हिटिया लस्सन हैड वैड वेला हाँ मंगे कथा कर मंत्याना मुच्छर नाय वो याको बलग प्रश्न वाले ठमके आइन से का बोलने के बारे ने बो बारा पोरा क्यों तमत आदरे मं मगे अस्देकट वादा ओब नतीव कोम इन्न दमम इर नम ओबे नम तलिया मैं
ක්වොලිටි එක කොහොමද දන්නවද? මම පෝස්ටරේ පෙන්නුවා විතරයි මචං මුණුවල් ඔක්කොම ඇඹුල්ුණා. කොහොමද දන්නව හිටියේ? මේ වුණා. නෑ. සිරාවට මුන් අහන් දෙටි. අය මොනවද බං? අහන් ඉන්න එපැයි. මම දුන්න ස්ටෝරිය නියමටම දුන්නේ. අනික බං උන්ගේ පෝස්ටර් මොනවද? ඈ හද්ද ගොඩේනේ. ඒ වගේද අපේ එක? බට්ට ක්වොලිටිනේ බං. හැබැයි මචං ඕම ටික ටික කියවන් යද්දි උන් ටික ටික ටෝක් දීගෙන ආවා බං. උන් කියන කතා වලත් ඇත්තක් තියෙනවා බං. මොනවද උන් කියන්නේ? උන් කියනවා බං මේ ලැම්බා. උන් කියනවා මචං අපේ පෝස්ටරේ අපිව පේන්නේවත් නැහැ කියලා. අනික මචං කොච්චර ලොකුවට ගැහුවත් වැඩක් නැහැලු. අපේ මූණවල යටින් නම් ටික දාන්න වෙයි කිව්වා. නෑනේ අම්බ හොඳටම දන්නවනේ. ආ මේ ෂෝ එකේ විදන් කරන්න අපේ තාත්තා. එතකොට මගේ ෆොටෝ එක ලොකුවට තිබුණාට ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑනේ. අනිත් එක උඹලා මේ ෂෝ එකේ ප්ලේ කරනවා. ඔකේ පොඩ මුන්ට කියාම. මෙමෙ ඕ මේ නෑනේ අමේ. ඒක අවුලක් කරගන්න එපා බන්ද. උඹත් ප්ලේ කරනවා මාත් ප්ලේ කරනවා. අපි හැමෝම ප්ලේ කරනවානේ බා. ආ? නරියෝ කී අයියා. ඒ වුණාට ඉතින් මෙතන ගහනෝනේ අපේ ලොකුම පෝස්ටරේ. අපේ දැවැන්තම කටවුට් එක වදින්නේ මෙතනනේ. ඉතින් ඒකවත් අපේ ෆොටෝ ටික ටිකක් ලොකු කරලා දාලා දෙනවාගෝ. ගත්තානේ. නෑ නෑ නෑ. දැන් වැඩේ ප්ලෑන් කරලා ඔක්කොම ඩිසයින් කරලා ඉවරයි. අපි ඒක දැන් වෙනස් කරන්නේ නැහැ. ලෝකෙ උඹ මොකද කියන්නේ කියන්න? හරි හරි බං අපි එහෙම ගහමු බං. එහෙම ගහමු අවුල්ලන්නේ නැහනේ. මේ නයන පොඩ්ඩ ඉදි වෙන්න තු ඉදාම් බං. ඒ අරවල බං කවුද ඉන්නේ කියලා. ආ බද්දෑන් කොල්ලෝනේ. ආයිද මොකද්ද ඔයාලා කියන්නේ? මට උඩු මුගේ සද්ද බලහන්කෝ. සද්දේ තමයි. සද්දේ තමයි ගමේ සද්දේ ෂෝ එකක් ගහපුවම සද්දේ ඉන්න ඕන. ඈ දැන් මොකද්ද වෙන්නේ? දැන් බල ඔය ගහපු ෂෝ එකේ හින්දා දොච්චර සද්දේ බලයි. ආ නැත්තම් බං. ආ ලකු වැඩ කීයක් කියලා ආවද තව? වෙඩියුස්ම කීයක්ද බං? එක ෂෝ එකයි අපි ගෙව්වේ නේ ගමම හෙල්ලිලා ගියා ආ දැන් මේ පිටගම් වලත් වැඩ දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා ඔව් ටික දවසකින් අපිත් ගහන ෂෝ එකක් දවැන්ත ෂෝ එකක් ආ නයනේ ඔය පෝස්ට් එක වෙන්න බා බලපන් කොහමද ඔක පෝස්ටර් එකක්ද බා අඩෝ මරණ දැන්වීමක් වගේ නේ කවුද අර ලොකුවට ඉන්නේ फोटोस दाला मेन मेतन मेतन गहनवा हरियर मेतन गहना विस्से कट उठ हरी एक मेतन दिंबिन तीयागा ඒ බම් මේ අපිට මේ උඹලගේ 20 20 කටවුට් වලින් වැඩක් නෑ බා. අනික ඉතින් අපිට මේ පිම්බින් දුමු නාවුත් නෑ නේ. ඈ පිම්බින් ඕනද නැද්ද කියලා ගමේ මිනිස්සු තීරණය කරා. ඈ අපි ෂෝ එක ගැව්වනේ හොඳට. මාත් කියන්නේ උඹලා ওই වැඩේ හොඳට කරපන්. ඈ සුපිරියට ගහපන් වෙඩි බා. ඊට පස්සේ ඉතින් ගමේ මිනිස්සු තීරණය කරන්නේ කෝකට හොඳ කියලා නේ. නැසුව බා. ওই පම්පෝරි ගන්න එපා බා. මේ නෑ නෑ. පලයන් බයි යන්න ওই පෝස්ටේ රෝල් කරලා ඔබ මුඩ දීපන්. අපි යනවා දැන් ඈ. හරි හරි. බත් ටිකක් තරම් පලයන්. වරෙ වරෙ බත් කඩක් කවන්න. හෙට අනිද්ද දියාර. බොරු කතාවක්. උංගා පෙන් ගේම ඉල්ලුවා එනං ආ. උංගා පෙන් ගේම ඉල්ලුවා. රොකියා බලාගනින් මම මේ ෂෝ එක ගහලා මේ ගම දෙවනක් කරනවා. මෙයා මේකට කැමති වෙයිද අසේල මට නම් මෙයාගේ මූණේ හිම කිසිම දෙයක් පේන්න තිබුණේ නෑනේ මූණෙන් පේන්නේ නැති වුණාට මෙදා පාර යා මේකට කැමති වෙන්නම ඕනේ තේරුණාද පොකට් එකට ෆිට වෙන new axe ticket perfume මේ දැන් කල්පනා කරේ අපි මේ හැම දෙයක්ම ප්ලෑන් කරනවා. ඔව්. ඇමතිතුමාලත් ඇවිල්ලා ගියානේ. ඔව්. මෙයා මේකට කැමති වෙයිද අසේල? මට නම් මෙයාගේ මූණේ හිම කිසිම දෙයක් පේන්න තිබුණේ නෑනේ. මූණ
ඇහුරින් පේන්නේ නැති වුණාට මෙදා පාර යා මේකට කැමති වෙන්නම ඕනේ. තේරුණාද? මං එයාත් එක්ක බොහොම ගැඹුරින් මේ ගැන සාකච්ඡා කරලායි තියෙන්නේ. ඒක තමයි එහෙනම් ගෑණියර මොනාද ගිල්ල වගේ හැම දෙයකටම සෙටල් වෙලා හිටියා සේල. ඒ වුණාට ඉතින් මට නම් බයයි. ඔයා දන්නවනේ යාගේ හැටි. එයා එක පාර්ට් මනේ ෆයර් වෙන්නේ. අනිත් එක ඔයා ඒස් කියනවා තාත්තව ගෙදර එක්කන් එනවා කියලා. එයා ගෙදර එක්කන් එන එකත් ප්‍රශ්නයක් අසේල. ඊගෙන කලබල වෙන්න එපා. තාත්තව එක්කන් එන්නේ අසනිමයි. තේරුණාද? මොකද තාත්තා හේටියෝ තින් මේකට එහි ඉඳගෙන ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. බොහොම පරිස්සමෙන් යාව බලා කියා ගන්න වෙනම සේමිනී තේරුණාද පරිස්සමෙන් හරි 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 හැබැයි තින් එයාව සතුටින් තියන්න නම් එයා යانے යانے හැම තැනකටම අපිට හා කියන්න තමයි වෙන්නේ අසේල හරි හරි කමන්නේ එයා කැම්පස් නේ යන්නේ කැම්පස් යනකොට කොහෙද යන්නේ කියලා හරියට දැන කියා ගන්නකෝ ඊට පස්සේ ඒක මාව දැනුවත් කරන්න මම ටීම් එකක් දාලා එයා යන්නේ කොහෙද කියලා බලා කියා ගන්නවා ඒක නෑ බය වෙන්න එපා අනේ මන් දන්නේ අසේල මොන්නවා හරිම කරලා මේක ඉවරයක් කරලා දැම්මනම් අපි නිදහස් අසේල නැති මේ ප්‍රශ්නේ වුණාම අපේ ප්‍රශ්න වලින් සෑහෙන දුරට අපි නිදහස් තමයි ඊට පස්සේ කෙලිම බහිනවා මම කලණගේ ප්‍රශ්නෙට ඒකටත් කොහොම හරි විසඳුමක් හොයාගන්න ඉපැයි ඒ කියන්නේ කලණට උගේ හැඩේට මේකට විසඳුමක් හොයාගන්න බැරි නම් මගේ පිළිවෙලට මම මේකට විසඳුමක් හොයාගන්නවාමයි මෙච්චරයි අනිත් එක තාත්තේ හා මේ බානෝ තාත්තේ පෝස්ට් එක මේ බලන්න පොඩ්ඩක් සුපිරියට ගහලා තිනවා සුපිරියටම ගහලා තිනවා මම කිව්වා ওই ඩිසයින් එකෙන් 20යි 20 සයිස් එකෙන් ගහන්න කියලා බැනස් ටික. ඒතර මුළු ගමම හෙල්ලිලා යයිනේ අම්මේ. අපට සිරි පුතේ. මේ උඹේ මූණේ නිකන් ලොකෝට ගහලා තින්නේ මැද්දෙන් ඇමතිතුමා වගේ. මේ බලන්න කොසේ මේ. කොකෝ. ශාසෙල. බලන්නකෝ මේ මගේ කොල්ලගේ ලස්සන. ලස්සන ලස්සන තමයි අනිතුන් ඔක්කොම උඹ කපාගෙන උඹේ මූණ දාගත්ත උඩට ඉතින් තාත්තේ තාත්තනේ මේ ෂෝ එකේ විඳන් කරන්නේ ඉතින් මගේ ෆොටෝ එක ලොකුට නොදා තාත්තා ගැන මේ එක එකගේ ෆොටෝ ලොකුට දාන්න කියලා හරි 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 තාත්තගේ සල්ලි විඳන් කරගෙන උඹේ ෆොටෝ එක ලොකුට ගහගනින්කො ලොකුට ගහගනින්කො ඉතින් මෙතන බලන්නවා මෙයා කියන කතා හා මෙයා කියන්නේ මොකද මෙයා කියන්නේ කෝ දැන් මේකේ මගේ මූණ මමනේ වියදම් කළේ මගේ මූණ මේකේ තියෙන්න දෙපැ තාත්තේ ඕක මේ අපේ බෑන්ඩ් එකේ පෝස්ට් එක තාත්තගේ මූණ දාලා ලොකුවට බැනරයක් ගන්නවා එදාට ෂෝ එකේ දවසට කෙලිම දානවා මහා දානපති අසේල මොරෝක මුදලාලි මහතාගේ ප්‍රධාන අනුග්‍රහයෙන් කියලා ඒතර හරිනේ තාත්තලා සතුරු වෙන්නේ ඕ හැබැයි අනිවාර්යයෙන්ම ඒක දාන්න ඕන මා හරිද පුතා හැබැයි එහෙම නැති වුණොත් මෙතන ඉඳලා මේ වැඩේට වේදම් කරන්න වෙන්නේ තමුන්ගේ සල්ලි තමයි වේදම් කරන්න වෙන්නේ තේරුණාද අන්න එක මතක තියාගන්න කියලා දෙන්න මෙයාට හරි හරි වුණවත් නැහැ හරි හරි අනේ ඔයා බය වෙන්න එපා ඒක හිම වෙන්නේ නැහැ මේ හැබැයි තින් හරි ලස්සනයි පුතා ඔයා එතන නා හා හැබැයි තින් ඔයාට එක දෙයක් කරන්න ඉද බල මේ කොහෙන් හරි තාත්තගේ මූණත් ඔබල දාන්න තිබුණ මේ ඩ්‍රම් සෙට් එක අස්සෙන් හරි Nava Vaseline body lotion සමට ස්වභාවයෙන්ම උරුම නිරෝගී බව සහ පැහැපත් බව රැකදේ. මయ్యా දැන්නම් ආයේ මේ නෝන්ඩින වැඩ කරන්න ලෑස්ති වෙන්න පරි. දැන් අසනිත් උඹට කෝල් කරානේ. ඈ? පස්සේ මීට කතා කරලා මොකද්ද උනේ කියලා කතා කරලා ප්‍රශ්න විසඳගන්න. කතා කරලා. අනේ ඉතින් අරුන් යටි කූට්ටු වැඩ කරන්න දක්ෂයි කියලා අපි දන්නවනේ. අපි දන්නවනේ බා. ඔය දැන් කැමරන් ඉදිරි තුන් අපි දෙන්නට විහිළු කළා.
පෝස්ටර් ගහලා හරිද 20යි 20 ලොකු කටවුට් ගහලා දෙන්න හදන්නේ මොන මොනවා කරලා සංජන් නැයි අපිට මොකද හරි මං කියන්නේ මල්ලි උන් ගාන ෂෝ නවත්තන්න උන්ට බකට් එකක් දින්න කියලා මම උඹලට කවදාත් එහෙම කිලිලා තිනවද නෑනේ හරිද උන් ඕන ෂෝ එකක් ගාකට දින් අපිට කමක් නෑ අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි මං කියන්නේ මහයි උන් මේ වෙලාවේ මොකක් හරි ප්ලෑන් එකක් ගහලා උඹලා ඒකට ඇදලා ගන්න අනිවාර්යෙන්ම ට්‍රයි කරනවා නැද්ද පොලා අනිවාර්යෙන් 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 උන් ඒක අද තමයි පටන් ගන්න කියලා අපි අර ජෝක් එකක් දාලා ෂේප් එක කැපිලාවයි ඒක වෙනම කතාවක් හැබැයි ඉතින් රංජන් නැයි කියන කතාව හරි අනිත් එක මහියා උඹ මේලාවේ අසිනිත් එක ප්‍රශ්නයක් දාගන්නවා කියන්නේම උන්ට තවත් ආයුධයක් උන් ඒකත් පාවිච්චි කරලා මේ වෙලාවේ අපිට ගේමක් ගහනවක් ගහනවක් ගහනවම තමයි. ඒක ඇත්තම අයියා. ඔබ දැක්කනේ. උන් මචං අපේ ෂෝ එකට ගේම් ගොඩක් ගැහුවා මචං. මචං අපි අදටත් දන්නේ අපිට කවුද ගල් ගැව්වේ කියලා. ඈ? හැබැයි අපි දන්නවා අපේ පෝස්ටර් ඉරුවේ කවුද කියලා. නේ? ඈ? අපේ පෝස්ටර් වලට කළු තෙල් ගැහුවේ කවුද කියලාත් අපි දන්නවා. ඒ ඉතින් උම්මනේ බං. ඈ? උම්මනේ. ඉතින් එහෙම කරපියෝ උන්. උන්ගේ ෂෝ එක ඇස්සේ අපිට ගේමක් අදින්න බැරි කමක් නැහැ නේ මචං. උන්ගේ ෂෝ එක ඇස්සේ උන් අපිට මොනවා කරන්නද බං? අපිට මොනවා කරන්නද? මරණ කොමත් මේ හැමදේම ඉපා වෙලා තියෙනවා. හැමදේම. අනේ මහේ අයියේ. ඔයා අසින ගැන එහෙම හිතන්න එපා. අනිත් එක ඒ ළමයා ඔයාව කොච්චර විශ්වාස කරනවද? එයා හැමදේම උනත් අතහැරලා ඔයත් එක්ක ඉන්න ලෑස්තියිනේ. ඒව වචනේ විතරයි නම අය වචනේ විතරයිනේ ක්‍රියාවෙන් ඒව පෙන්වන්නේ නැහැ දැන් ඉතින් ඔයා කියන්නේ යාට එළියට බහලා එන්න කියලාද එහෙම කරන්න කොහොමද මහේ අයියේ ඔයා පොඩ්ඩක් ඒ ළමයාගේ පැත්තෙන් උත් තේරුම් ගන්නකෝ අනිත් එක යාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා කියනකොට අර ළමයා ඇවිල්ලා ඉන්න ඇඳුමක් දාගෙන එළියට එන්න කියලා ඒ ළමයා කොහොමද ඒක ප්‍රතික්ෂේප කරන්නේ අනිත් එක මේ දවස්වල 100ක් ගෙදර නැහැ කියලා ඔයා දන්නවනේ. දැන් ඒලමගේ පැත්තට කවුද ඉන්නේ? ඔයාගේ පොඩ්ඩක් යාගෙන් අහලා බලවද? ඇයි එහෙම යටුනේ කියලා. නියම කතාවම ආය. නියමයි. මචං හැම ප්‍රශ්නෙකම දෙපත්තක් තියෙනවාමයි. අපි දන්නේ නැහැ ළමයට බල කරලා බලහත්කාරයෙන් එක්කන් ගියාද කියලා. අපිට ඒක දැනගන්න 100ක්. ඒක නිසා අමාය කියපු කතාව හරි. හරි. එහෙනම් රංජන් අයියේ උදේ කෝල් කරාම ඇයි ඒ බව මට නොකිව්වේ? හා අයියෝ මහේ අයියේ අයියෝ ගෑල් ළමයිගේ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ අනිත් එක මේ ඔයා කෝල් කරන හැම පාරම ඒ ළමයට ආන්සර් කරන්න පුළුවන්ද අපි දන්නේ නැහැ ළඟ කවුරු හිටියාද කියලා ඒ වෙලාවේ එයාගේ අයියා ළඟ හිටියාද වෙන කවුරු හරි ළඟ හිටියාද කියලා අපි කියන්න දන්නේ නැහනේ ඒ නිසා එයා හැම කිව්ව වෙන්න බැරිද ඒකත් ඒකත් මයිය මචං අපි පොඩ්ඩක් ඒ පැත්තට හිතන්න ඕනි බං අපි පොඩ්ඩක් ප්‍රෑවෙනකන් ඉඳලා අසිනේට කෝල් එකක් කරන් බලමු. එයා කියයිනේ මචං එතන මොකද උනේ කියලා. නැද්ද මං කියන්නේ? ඒක තමයි මාත් කියන්නේ. ඔයාගේ ওই කේන්තිය නෙවුනාම එයාත් එක්ක පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරලා බලන්න. එතකොට එයා කියයි. ඊට පස්සේ ඔයා ওই ගන්න තීරණයක් ගන්නකෝ. හා? नाता नाता नाता